පිළිවෙල් ගණිතය සඳහා නිසක ඒ සාමාර්ථයක් උදෙසා නිවැරදිව පුංචි කාලේ ඉඳන්ම සිද්ධාන්ත ඉගෙන ගන්න ගැටලු විසඳන්න දක්ෂතම ශිෂ්‍යයෙක් වෙන්න ඔයත් කැමතිද? එහෙමනම් අදම අපේ ඔන්ලයින් පන්තියට ඔයත් එන්න. පහත WhatsApp අංකයෙන් දැන්ම රෙජිස්ටර් වෙන්න. 0711 757 6084. හරි. එතකොට මේ වෘත්ත පාඩමේ ඉතුරු ටික බලන්න 6 වෙනි ප්‍රශ්නය අපිට දීලා තියෙනවා ඔයාලා වැඩ කරලා තියෙන්නේ. ඕ කේන්ද්‍රය වූ වෘත්තයක් ඇන්ද සුළු චාපයක් සහ මහා චාපයක් නිර්මාණය වෙනසේ වෘත්තය මත M හා N යනුවෙන් ලක්ෂ දෙකක් ලකුණු කරන්න. කේන්ද්‍රික කෝණය M O N පරාවර්ත කෝණයයි කේන්ද්‍රික ඛණ්ඩයේ රූපේ පාඩ කරන්න. හරි. දැන් එතකොට අපි ඉස්සෙල්ල මේ කරලා තියෙන පිළිවෙලට මේ රූපය ඇඳ ගන්න වැඩේ කරමු. හරිද? දැන් O කේන්ද්‍රය වූ වෘත්තයක් ඇඳ. කෙලින්ම එහෙනම් ඉස්සෙල්ලම ඔය එකටම ඇඳ ගන්න අපේ O කේන්ද්‍රය වෙන වෘත්තයක්. ඉතින් මම මෙතනින් වෘත්තයක් ඇඳ ගන්න. හරිද? වෘත්තයක් ඇඳ ගන්න යන්නේ අන්න එහෙම. හරි. තමන් වෘත්තයක් ඇඳලා තියෙන්නේ O කේන්ද්‍රය වූ වෘත්තයක් නිසා මම මෙතන කේන්ද්‍රය O කියලා මම නම් කර ගන්නවා. හරිද? ඊට පස්සේ වෘත්තයක් ඇඳ එය ඇඳ සුළු චාපයක් සහ මහා චාපයක් නිර්මාණය වනසේ වෘත්තය මත M සහ N යනුවෙන් ලක්ෂ දෙකක් නම් කරන්න ඕනේ. එතකොට සුළු චාපකුයි මහා චාපකුයි විදිහට බෙදෙන්න නම් අව මේක පුතේ මේ හරියනුයි ලක්ෂ දෙකක් ලකුණු කරගෙන අපි හරියන්නේ නැහැ. එතකොට සමාන වුණොත් වැඩේ හරියන්නේ නැහැනේ. අපි කරන්න ඕනේ මේ ළඟ හරියකින් ලක්ෂ දෙකක් ලකුණු කරගන්න. හරිද? ඔන්න මම ළඟ හරියකින් ඔන්න ලක්ෂ දෙකක් ලකුණු කරගත්තා. M සහ N කියලා. හරිද? M ලක්ෂය N ලක්ෂය. එතකොට මොකද වෙන්නේ? මේ M ලක්ෂය N ලක්ෂය මෙහෙම ළඟින් ලකුණු කරගත්තාම මෙන්න මේ පැත්තේ කොටස අපිට සුළු චාපයක් විදිහට වෙන් වෙනවා. මේ පැත්ත මහා චාපයක් විදිහට වෙන් වෙනවා නේ. ඉතින් ඔන්න ඔය දේ තමයි කරගන්න. හරි, ලක්ෂ දෙකක් ලකුණු කරගන්න ඕන. ලකුණු කරගත්ත ලක්ෂ දෙක. ඊළඟට කේන්ද්‍රික කෝණය MON කේන්ද්‍රික කෝණය MON පරාවර්ත කෝණය අයත් කේන්ද්‍රික ඛණ්ඩයේ රූපේ පාඩ කරන්න. එහෙනම් දැන් මෙතන කේන්ද්‍රික ඛණ්ඩයක් නැහැනේ. අපි කේන්ද්‍රික ඛණ්ඩයක් අඳින්න ඕනේ. හරිද? එහෙනම් මෙන්න මේ OM රේඛාවයි OM ලක්ෂ මේ දෙකයි ඊළඟට ON යා කරා. හරිද? OM සහ ON කියන දෙන්න මේම යා කරන්න මේ විදිහට. හරි. දැන් අපිට කියන්නේ පාඩ කරන්නලු MON පරාවර්ත කෝණය අයිති එක්කෙනා. දැන් මේ දෙපැත්තම MON නේ පුතේ. මේ පැත්තත් MON කෝණේ, මේ පැත්තත් MON කෝණේම. දැන් පරාවර්ත කෝණය කියන්නේ වා ඉගෙනගෙන තියෙනවා දැන්. අංශක 180ටත් වඩා වැඩි කෝණයකට තමයි පරාවර්ත කෝණය කියන්නේ. දැන් මේ පැත්තේ ඉන්න කෝණය මොන කෝණයක්ද? මේ පැත්තේ ඉන්නේ සමහර විට ඒක සුළු කෝණයක් වෙන්නත් පුළුවන්, ඍජු කෝණයක් වෙන්නත් පුළුවන්. දැන් ඇඳපු විදිහෙන් නම් ඒක ඍජු කෝණයක් වගේ ගතියක් පේනවනේ. හරිද? ඉතින් පරාවර්ත කෝණය වට හඳුරගන්න පුළුවන් ලේසියෙන්ම. හරිද? මෙන්න මේ ලොකු පැත්ත තමයි නම් පරාවර්ත කෝණයට අයිති වෙන්නේ. එහෙනම් මෙන්න මේ මෙහෙම කෝණයනේ, මේ කෝණයනේ පරාවර්ත කෝණය වෙන්නේ. එහෙනම් පරාවර්ත කෝණය කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ මෙන්න මේ පැත්තේ තියෙන ලොකු කේන්ද්‍රික ඛණ්ඩය. ඔයා පාඩ කරලා පෙන්වන්න ඕනේ. මෙන්න මේ තියෙන කේන්ද්‍රික ඛණ්ඩය තමයි ඔයා පාඩ කරලා පෙන්වන්න ඕනේ මේ ලොකු ටික. හරිද? ඉතින් ඒක තමයි මේ ගණිතය කරන්න තියෙන ලේසි දෙයක් තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි එක, හත්වෙනි එක දැන්. කේන්ද්‍රය O වූ වෘත්තයක් අඳින්න. බලමු මට. හරි, ඕනෙ නේ ගන්න. කේන්ද්‍රය O වන වෘත්තයක් අඳින්න. මම මේ විදිහට වෘත්තයක් අඳින්න. කාවි නැන්නේ. හරි, ඔන්න මේ විදිහට කේන්ද්‍රය O විදිහට මම නම් කරන්නම් මේකේ. හරි. ඊළඟට එහි AB නම් විෂ්කම්භයක් ලකුණු කරන්නලු. හරි, දැන් විෂ්කම්භයක් ලකුණු කරන්න කියන්නේ මොකක්ද? විෂ්කම්භයක් කියන්නේ කෙලින්ම මෙන්න මේ කේන්ද්‍රය හරහා යන විදිහට අපි අඳින්න ඕනේ. මේ කේන්ද්‍රය හරහා අපි යන විදිහට මේ විදිහට මෙහෙම රේඛාවක් මම අඳගන්න. කියන්නේ ඇත්තටම ජායක් මේක අඳගත්තා. ඔන්න විෂ්කම්භය ලකුණු කරගත්ත විෂ්කම්භය. හරිද? ඉතින් එහෙ AB ලෙස නම් කරමුලු. එහෙනම් මම මේක නම් කරනවා මේක A මේක B කියලා. ඉතින් මේක පැත්ත මාරු වුණාට කමක් නැහැ. ඔයා පල්ලෙහා පැත්තේ A කියලා අරගෙන උඩ පැත්තේ B කියලා දැම්මත් එක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? ඉතින් ඔන්න ඕකයි කියන්නේ මේ විදියට නම් කරගන්න. ඊට පස්සේ AOB කේන්ද්‍රික ඛණ්ඩය පාට කර පෙන්වන්නලු. AOB AOB
එහි AB නම් විෂ්කම්භයක් ලබා ගන්න AOB කේන්ද්‍රික ඛණ්ඩය පාට කර පෙන්නන්න හරිද මේ පැත් කේන්ද්‍රික ඛණ්ඩයක් නෙපුතේ පාට කරන්න ඕනේ හරිද එතකොට මේකෙදි අපි AOB කියලා කේන්ද්‍රික ඛණ්ඩයක් මේ ගන්නවා කියන්නේ මේ දෙපැත්තම එකයි හරිද මේ පැත්ත ගත්තත් 180 කෝණයක් එන්නේ ඒකේ අනිත් පැත්ත ගත්තත් අපිට 180 කෝණයක්මයි එන්නේ හරිද ඒ කියන්නේ ඔයා මේ මේ රූපය ඇඳලා ඔයා මේ රූපේ ඔයා මොන පැත්ත පාට කරත් කිසිම ගැටලුවක් නැහැ දෙපැත්තම AOB තමයි හරිද ඇත්තටම AOB කියන්නේ කේන්ද්‍ර කෝණය හරිද ඉතින් මේක මේ පාට කරලා පෙන්නනවා එක පැත්තක් AOB කිව්වහම එක පැත්තක් වා පාට කරන්න. පැති දෙකම පාට කරන්න අපා පැති එකකින් ඕන පැත්තක් වා පාට කරන්න. හරිද? මම මේ උඩ පැත්ත පාට කරන්න. හරි. මේ විදිහට පාට කරන්න. ඔවා මෙහෙම පාට කරන්න. හරි. ඊට පස්සේ AOB කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණයේ විශාලත්වය මැනලියන්න. හරිද? මෙන්න මේ AOB කේන්ද්‍රික ඛණ්ඩයේ මේකේ මෙන්න මේ කෝණය මැනලා ලියන්න කියලා කියන්නේ. මේ පැත්තේ මේ කෝණය මැනලා ලියන්න කියලායි කියන්නේ. එතකොට දැන් මේක මානින්න මං ගාව මෙතනට කෝණ මානය ගන්න බැරි නිසා මම මෙතනට උත්තරේ කියන්නම්. දැන් මේක ඇවිල්ලා කෙලින්ම එක සමාන කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් තමයි දෙපැත්තේ හැදෙන්නේ. නේද? AOB AOB වදම. දෙපැත්තේම හැදෙන්නේ එකම ජාතිය දෙන්නේ. එතකොට මේ වෘත්තයක්නේ මේක ගාට මෙහෙම දෙකට බෙදෙන්නේ. අනිත් එක තමයි මේ සරල රේඛාවක් උඩ මේක හැදිලා තියෙන්නේ. එතකොට කීයද පුතේ මෙතන කෝණය හැදෙන්නේ? මෙන්න මේ AOB හැදෙන කෝණය අංශක කීයද? මනින් නැතුවම වට කියන්න පුළුවන් නේ. මේ හැදෙන කෝණය අංශක 180. 180ක කෝණයක් හැදෙන්නේ. හරිද? එහෙනම් මේ AOB කේන්ද්‍ර ඛණ්ඩයේ කේන්ද්‍රික කෝණයේ විශාලත්වය මැන්නට පස්සේ වට එන්න ඕනේ අංශක 180ක්. හරිද? අංශක 180ක් එන්න ඕනේ. හරිද? හරි ඊට පස්සේ අපි බලමු ඊළඟ එක කරන්න නම් අපිට අර පැත්‍රි කන්ස්ට්‍රක්ෂන් ටූල් එකට යන්න වෙනවා. මෙතනින් අපි යමු. අපිට කියනවා මෙහෙම අරය පහක් වන වෘත්තයක් අඳින්න එහි කේන්ද්‍රය O ලෙස නම් කරන්න කියලා කියනවා. අපි ඉස්සෙල්ලා ඒ වැඩේ කරගෙන ඉමු. අරය පහක් වන වෘත්තයක් ඇඳලා කේන්ද්‍රය O විදියට අපි නම් කරගමු ඉස්සෙල්ලා. හරිද? ඉතින් මම ගන්නවා අඩි රූල, ඊළඟට ගන්නවා කවකටු. අරගෙනම අරය පහක් නේ කියන්නේ. එහෙනම් මම කවකටුවට මැන ගන්නවා සෙන්ටිමීටර් 5ක්. කවකටුවට මම සෙන්ටිමීටර් 5ක් මැන ගන්නවා. හරිද? කවකටුවට මම 5ක් මැනගෙන මම අඳිනවා මේකෙන් දැන් වෘත්තය. ඊට පස්සේ කියනවා මෙහෙම කේන්ද්‍රය O ලෙස නම් කරන්න කියලා කියනවා. ඉතින් කේන්ද්‍රය අපි O ලෙස නම් කරගෙන ඉමුකෝ. හරි O ලෙස නම් කරගත්තා. වෘත්තය මත ලක්ෂයක් ලකුණු කරලා ඒ P ලෙස නම් කර O P ආ කරන්නලු. වෘත්තය මත ලක්ෂයක් ලකුණු කරන්න මම මෙතනින් ඒ ලක්ෂය ලකුණු කරන්න ඒක P විදියට නම් කරන්න කියලා කියනවා. OP යා කරන්න කියලා කියනවා. ඔයා ඉතින් අඩි රූල් අරගෙන පුතේ OP යා කරන්න. මම මේක මේ විදිහට යා කරලා පෙන්නන්න. හරි. ඊට පස්සේ OP යා කරන්න. කෝණමානයේ භාවිතයෙන් POQ අංශක 60ක් වනසේ POQ කේන්ද්‍රික ඛණ්ඩය අඳින්න. කෝණමානය පාවිච්චි කරලා POQ 60ක් වෙන විදිහට. එහෙනම් POQ තව කොහේ හරි තියෙන විදිහට අංශක 60ක කෝණයක් හදන්න. එහෙනම් අපි Q තියෙන්න ඕනේ පුතේ මේ කොහේ හරි මෙන්න මේ වෘත්තය මත කොහේ හරි P Q තියෙන්න ඕනේ. Q තියෙන විදිහට අපි කෝණමානය අරගෙන අංශක 60ක කෝණයක් ඇඳගමු. මේ විදිහට අපි මෙහෙම මැනලා අංශක 60ක කෝණයක් ඇඳගමුකෝ. හරි. මම මෙතනින් මේ පැත්තෙන් ඉඳන් දැන් මම P වල ඉඳන් මෙහෙට මැන්නේ. මෙහෙට මැනලා මම අංශක 60ක් බලනවා. ඉතින් බිංදුව මෙතන 10 20 30 40 50 60. ඉතින් මෙන්න මෙතන එන්නේ. ඉතින් මම මෙතනින් මාක් එකක් දාගන්න. අංශක 60. හරි අංශක 60 උතන්ට එන්නේ. මම මේ පැත්තට මාක් එකක් දාන්න. ඉතින් ඔයාලට ඒ පැත්තටම අවශ්‍ය නැහැ. ඒ පැත්තටම ඕනේ කියලා කතාවක් නැහැ. ඔයාලට මේ පැත්තෙන් උනත් ඒක කරගන්න පුළුවන්. ඔයාලට මේ පැත්තෙන් හිතනවා නම් අංශක 60ක් අඳින්න.
ඔයා මේ පැත්තෙන් අංශක 60ක් ගන්නවත් කිසිම කැටලුවක් නැහැ මේ පැත්තේ 0 10 20 30 40 50 60 කියලා මෙන්න මෙතෙන්ට අරලා ඒ පැත්තෙන් අංශක 60ක් ගන්නවත්තත් ඒක ප්‍රශ්නයක් නැහැ හරිද ඉතින් මම මේ පැත්තෙන් අදගත්තේ ඊළඟට මම ඒක යා කරගන්නවා මම ඒක මේ විදිහට යා කරගන්නවා හරි එතන මම ලකුණු කරනවා ඊට පස්සේ q කියලා එතන මාක් කරගන්න ඕන මම එතන q කියලා මාකයක් දාගන්නවා හරි POQ 60ක් වලසේ තමයි ඔන්න POQ කේන්ද්‍රික ඛණ්ඩය. එතකොට POQ කේන්ද්‍රික ඛණ්ඩය මෙන්න මෙයා. මෙතන කෝණීය පුතේ අංශක 60යි. මෙතන කෝණීය අංශක 60යි. හරිද? ඉතින් ඊළඟට කියනවා QOR 150ක් වලසේ QOR කේන්ද්‍රික ඛණ්ඩය අඳිනවා. QOR QOR එහෙනම් තව කොහේ හරි R තියෙන විදිහට 150ක තව කෝණයක් අඳින්න කියලා කියනවා. හරිද එහෙනම් අපි 150ක තව කෝණයක් අඳිමු Q O R ඉන්න විදියට එහෙනම් මම ආයි කව කටුව ගන්නවා දැන් මම Q Q වල ඉඳන් මේ පැත්තෙන් තමයි අඳින්න ඕනේ Q වල ඉඳන් Q වල ඉඳන් බලන්න අංශක 150 හරිද මෙහෙම එන්න හරිද මෙහෙම එන්න දැන් මට මේ පැත්තේ 180 පැත්තනේ තියෙන්නේ උඩට ඉතින් මට ගන්න වෙන්නේ මේ පල්ලේ හරු වලින් ගන්න ඕනේ හරිද මේ පල්ලේ හදාලා තියෙන ඉලක්කම් ටිකෙන් තමයි මට දැන් ගන්න වෙන්නේ හරිද ඉතින් මම ගන්නවා 0 10 20 30 40 50 60 70 80 90 100 110 120 130 140 150 මෙන්න මෙතනට එන්න හරිද 140 150 මෙන්න මෙතනට එන්නේ මම මෙතනින් මාක් එකක් දා ගන්නවා හරි මම 150ට එතනින් මාක් එකක් දාගෙන මම කෝණමාන අයින් කරනවා අයින් කරලා අඩි රූල පාවිච්චි කරලා පුතේ මෙතන ඉඳන් රේඛාවක් හඳ ගන්න අපි මේ මාක් කරගත දැන්ට එතෙන්ට අපි දාන්න ඕන අකුර තමයි QOR නිසා QOR නිසා මෙතෙන්ට මම දාන්න ඕන අකුර තමයි R හරි මෙන්න R එතකොට මේ අපි මෙතන හදාගත්ත කෝණයගේ අංශක 150යි මේ අපි හදාගත්ත කෝණයගේ අංශක 150යි QOR කෝණය රයිට් ඊළඟට ඔන්නේ කේන්ද්‍රික ඛණ්ඩයෙන් මේ කේන්ද්‍රික ඛණ්ඩය තමයි මෙන්න මේ පැත්තේ පාට පේන තියෙන්නේ ඊට පස්සේ කියනවා ඉතිරි කේන්ද්‍රික ඛණ්ඩයන් නම් කර කේන්ද්‍රික කෝණයේ විශාලත්වය මෙතන ලියන්න ඕනේ. ඉතින් අනිත් කේන්ද්‍රික ඛණ්ඩය තමයි දැන් කලින් ගැන්ද 60ක එකක් ඊළඟට 150 ඉතිරි වෙච්ච එක මෙන්න මෙයා. ඉතින් මෙයා කේන්ද්‍රික ඛණ්ඩය නම් කරන්න කවුද? P O R. එයා නම් කරන්න P O R කියලා. එහෙම නැත්නම් ඒක අනිත් පැත්තට නම් කරන්න පුළුවන් R O P කියලා. ඒක ගැටලුවක් නෑ. අපි කොහොම වුණත් ගොඩක් වෙලාවට ඉංග්‍රීසි පිළිවෙලට කියන නිසා අපි මේ විදියට කියමු. හරිද? P O R කියලා කියමු. හරිද P මුලින් තියෙන්නේ හරිද P මුලින් තියෙන නිසා අපි P ඉස්සෙල්ලා කියමු හරිද නැත්නම් ඔයා R O P කියලා කිව්වත් ඒකේ ගැටලුවක් නැහැ හරිද ඉතින් එයා මලින්න කියලාත් කියනවා ආරණේ කියන්නේ කවුද ඉතිරි කේන්ද්‍රික ඛණ්ඩය ඉතිරි කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ මෙයා නේද හරිද ඉතිරි කේන්ද්‍රික ඛණ්ඩය ගොහම මෙයා නේ ඕන දැන් ඉස්සෙල්ලම ඕපියා කරලා මෙහෙම ඊළඟට ආ කිව් ලක්ෂයක් අරගෙන PO කිව් වෙන විදිහේ කේන්ද්‍රික ඛණ්ඩයක් අඳගත්තා මෙන්න මේක හරිද PO කිව් වෙන විදිහේ කේන්ද්‍රික ඛණ්ඩයක් අඳගත්තා මෙයා හරිද එතකොට මෙයා කේන්ද්‍රික ඛණ්ඩය හරි ඊළඟට කිව්වා QOR 150ක් වෙන විදිහට QOR කේන්ද්‍රික ඛණ්ඩය අඳින්න QOR වෙන විදිහට මෙන්න මේ පැත්තේ QOR එකක් අඳින්න හරිද එතකොට පුතේ ඉතිරි කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ මෙන්න මෙයා මුකුත් අපි නොකරපු කෙනෙක් ඉන්නවනේ හරිද මෙයාට මේව කරලා තියෙන 60ක මැනලා අපි හැදුවා මෙයා 150ක් මැනලා හැදුවා මුකුත් නොකරපු කෙනා තමයි ඉතිරි වෙච්ච කෙනාගෙන මේ අහන්නේ ඉතිරි වෙච්ච කෙනා කවුද මෙයා P මෙතන P මෙතන O මෙතන R P O R හරිද P O R එකේන හරිද Q O R එකේන කලින් ඇඳලා තියෙන්නේ මේ 150 හරිද එයා කලින් ඇඳලා P O R තමයි අපේ ඉතිරි වෙන අනෙත් කේන්ද්‍රික ඛණ්ඩය හරිද පැහැදිලිද QOR එක ඇඳලා තියෙන්නේ. දැනටමත් ඇඳලා ඉවරයි. හරිද? ඉතිරි එක කියන්නේ මෙන්න මෙයා. ඉතිරි කියන්නේ මේ දකුණු පැත්තේ ඉන්න මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය. එයා POR POR. හරිද? එයාගේ කෝණයේ කේන්ද්‍රික කෝණයේ විශාලත්වය මම ලියන්න. එහෙනම් අපි මේක අරගෙන මෙන්න මේ කෝණයේ අගය මම ලියමු. හරි කොහොම මේ විදියට මේකේ අගය මම ලියන්න යන්නේ. හරි බලන්න පුතේ යත් වෙනවා අංශ කීයක්ද 150ක් කියන්නේ
මේ බලන්න මෙතන බිංදුවෙන් පටන් ගත්තාම මේ විදිහට මෙතනට යනකොට r ගාවට යනකොට අංශක 150ක් එන්න ඕනේ. ඉතින් ඇත්තටම 150ක් එන්නෙපා නේද? ඇත්තටම අංශක 150ක් එන්නවා. දැනට ඉගෙනගෙන තියෙනවා ලක්ෂයක් වටා කෝණ ගැන. හරිද? ලක්ෂයක් වටා කෝණ ගැන ඔයා ඉගෙනගෙන තියෙනවා. එහෙනම් මේ කෝණ තුනම එකතු කරාට පස්සේ ඔයාට ලැබෙන්න ඕන 360ක්නේ. 360ක් නේ ලැබෙන්න ඕන. 150කුයි 60කුයි අර දෙන්න අයිති කරන් ඉන්න ඕන. ඉතුරු වෙන්න ඕන 360න් ඉතුරු ප්‍රමාණය. එහෙනම් 150. ඉතින් ඒක මැන්නත් 150 එනවා. ඉතින් ඒක මනින්න කලින් ඔයා ඒකට උත්තරේ හිතා ගන්න පුළුවන් මේ ගාන එනවා කියලා. හරිද? ඉතින් ඔන්න කොහොමයි මේ ගානත් හදාගත්තේ? හරිද? පැහැදිලිද කියන්නේ මේ ප්‍රශ්නේ කරපු විදිය? මේ කියපු දේවල් ටික මේ පිළිවෙලට කරපු එක තමයි කරේ. හරිද? මේ කියපු දේවල් ටික අපි පිළිවෙලට කරා. මේක තමයි මේ කරපු වැඩේ. හරිද? පැහැදිලි නේද?